සඳසරණයි පින්නම් හැමදිනාටම අද තැම දෙනම සුදානමවෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාත්සාමග ඒ ආත්මික වෙලා මේ ජීවිතය සාර්ථකරගණඩට සසර ජීවිතය සූපාත් කරගන්නටත් සියලු දුකෙවන්කොට තුම් නිියවනිින් සැන්සෙනවා කියන අදහස පෙරදැරි කරගෙන තමයි හැම දෙෙනම ධර්මස්ශ්‍රවනය සඳහහා සුදානමවෙලා ඉන්නේ ඉතින් අපි දන්නවා ජයමග දේශනාව තුයිින් අපි හැමදාමත් බලන්නේ කොහොමද සංසාරක සුවපත් භාවය ඇතිකරගන්නේ දුක් නැති කරගන්නේ වගේම මේ ලෞකික ජීවිතයට මේ ධර්මය ගලපාගන්නේ කොහොමද කියලා ඉතිං ඒ සඳහා කළ යුතු දේවල් නොකළයුතු දේවල් තියෙන පින්නත්න්නේ අන්නේ කළ යුතු දේවල් කරන්නටත් නොකළ යුතු දේවල් නොකර ඉන්නටත් තමයි අපේ පැත්තෙන් අපි දැටි අධිෂ්ඨානයකින් කටයුතු කළයුත්තේ ඒ වෙන මොකටවත් අපිට වෙන කරන්න දෙයක් නැහැ ධර්ම අවබෝධය හැරන්නට සිද්ධ කරන සියලු දේ වතුරේ ජීවිතය ගත්තා හම. ඉතින් ඒ වතුරේ කියලාකැන් ඒවා ඔකෝම දේවෙලා යන දේවල්, නැතිවෙලා යන දේවල් පලුද වෙලා යන දේවල් වෙනස් වන්න දේවල්. මේ ලෝකෙ තියෙන වෙනස් වෙන දේවල් පළදවෙලා යන දේවල් නැතිවෙලා යන දේවල් වෙනස් වෙන්නේ නෑ කියලා හිතුව කියලා ඒවා එහෙම වෙන්න නෑ මේක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පරිනිර්වාණ මංචකයේදී සඳහන් කරන දෙයක් ආනන්ද. මම කලින්ම කීවානේද වෙනස් වෙන පළුද වෙන නැතිවෙන දේවල් වෙනස් වෙන්න නෑ පළදවෙන්න නෑ නැතිවන්න නෑ ෙ හිතන් දෙපා කියලා මොකද දෙහෙම හිතුව කිලයි වහෙම වෙන්න නෑ. බුදුරජාණන් වහන්සේ ශරිර ඇත් එහෙම බදුරජාන් වහන්සගේ ජීවිතයක්ත් එහෙමයි කියලා ආනන්ද හාමුදුරුවන්ට දෙසනා කරනවා. ඉති වෙනස්වෙන පලළදුවෙන නැතිවෙන දේවල් වෙනස් වෙන්නේ නෑ පලදදිවෙන්නේ නෑ නැතිවෙන්නේ නෑ කිය ගැනීම අපි තුළ තියෙනවා නම් පිරිනත්න්නේ. ඒක අපිට ලොකු හානියක් සිද්ධ කරනවා අනාගතයේ දී හමදේම වෙනස් වෙනකොට ලොකු දුක්කලට පත්තෙනවා. ඇැම දෙයක්ම තමන් කැමතිආකාරයට තියෙනවා නං වෙනස් වෙන්නේ නැතිව අපිට ස්තීර සතුටකින්ට පුළුවන්. නමුත් එහෙම ඉන්නට පුළුවන්කමක් නැත්තඇයි. හැමදේම නිබාධව නිරතුරුව වෙනසකට භාජනය වෙන, ස්වභාවයකන් තියෙන හින්දස් එහෙම ස්වභාවයකින්මයි හැමදේම තියෙන්නේ ඒක හින්දා ඒ වෙනස අපි තේරුම් ගණඩ නේ වෙන හුණ දෙන්න පුළංන්ම තිේෙන්ඩු නේ වනිස බලාපරොත්තු වඩෝන එහෙම වෙනස් වෙන්නේ නෑ කියන බලාපොරොත්ත තිබුුණොත් අපි කවදක්වත් ජීවිතය ජයකන හනය කරන්නට පුළුවන්කමක් නෑ. ඉතිං ඒ ඇත්තතත්ත් වටහා දෙන්නට තමයි අපි අවශ්‍ය කරන ධර්මකරනු හැම වෙලාවකම් වගේ අපි ගවේෂණය කරන්නේ ධර්මය තුළ තියෙන ධර්මකරනු ගවේශනය කරලා බලන්නේ. ඒක අපේ හිෙතර වැටහ නෙනැහැ වැටහෙෙන් නැත්ත අවිද්‍යාවෙන් පිරිලා තියෙන හින්ද. ඉතින් ඇත්තතත්වේ අබෝධ නොකරගෙන ජීවත්වෙනවා කියලාක කියන්නේ කොයි මොහොතක මහා රුදුරු වියසනයක් හින්දා අධිකතර වූ චිත්ත පීඩා විදිමින් අධික පීඩා විදිමින් සිද් ඉඩ සිද්ධ වේද කියල වෙරලා කියන්ඩ බෑ ඒකද ලෝකයේ තියෙන හැම දෙයක්ම තමන්ට සතුටක් ඇති වෙනවාගේ දැනකොට ඒ සතුටෙහි ඇලි 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 න්ඩපා ඒ සතුට නැවත විඳන්නට හොයන්නට එපා ඒම හොයන්ඩ ගිහාම ඒක ඒක නැවත නැවත නවත නැව ත පශ්‍ය වෙනවා පින්නත්න්නේ ඒක ඉවරක් වෙන්න නෑඒ සරයක් ඉන්දන දෙෙරයක් න්දන තුන්සරයක් ඉදන්න තරුම් ගඩුම මේ පුංචි දෙයක්වත් අපට තේරු ගඩ ැහැ ඒකයි මේීතිය ප්‍ර්නම ංචි දෙයක් කිරැකිව වන්නම මේ බලන්නට පොඩක්ෙ මොහ ඩ හිතවා කිය හිතැන්න යිලා හරි කොයි විලාවක හරි මොුණුවහරි ක්ඩහිතෙනවා. කණ්ඩ හිතන්න කාපු දෙයක් මද නැද්ද. ජිශිවිස්තේ අපිට කණ්ඩ හිතෙන්නේ කාපු දේවල්මයි. ඉතින් හා කෑව කියන්ඩකු හා කෑපු හාම හා ඇති කියලා හිතනවා. නොකෑවනම් දුක් ඇතිවෙනවා. දැන් ඇතිවෙනවද බලන්න. ඒ මොහොතර ඇති කියෙර හිතෙනවා ආයසරයක් ඒදේම කණ්ඩ කියලා මගේ හිත කියනවා. දැන් කාලාතියන දේවල්න කණ්ඩ කියලා කියන්. ති ආයකෑවත් එච්චර මයි ඔයටක් තෙරන්නේන. හැබැයි මේ හිත තුළ තියනෙ මොකක්ද මේ විඳින දේ බලන්ට කොච්චර සමහර වෙලාවට ගොඩාක් අසනී පහදාගෙන ඒ අසනීප වැඩිකරගෙන පවා යම් යම් දේවල් අහාරයට ගන්නවා ඔහේ වැඩි වුුණ දෙන් කියලා හ අසනීප වැඩි වුණ දෙෙන් කියලා සමහර දෙවල් ආහාරයට ගන්නවා පිනත්නේ තින්. තේරුම්ගන්ඩ ඒ එහෙම කරගෙන පවා මේ. සරීරය සම්පූර්ණ විශාල අසනීපවලට පවා යොමුුවෙන් තත්ත්යකට පත්සෙමින් තිබියදී ඒ ආහාරය පාලනය කරන්න බැරිවෙන්නේ. මොකක්ද ඒ යථථයකෙන තේරුම් ගන්න නැතින්ද දිව අග. මේ මුවාගට ආහාරය ඇතුල්ලා දිව අග වැදිච්ච වෙලා වෙඳලා. උගුරෙන් පල්ලහාට යන කෙටී කාලයක් තුළ. ඒ එක සැරයක් දැනිලා හඳුනුගෙන තියෙන රස දෙසරයක් දැනිලා තුන්සරයක් ැන්ල දහපාල සොතවන්නේ කෝටි ප්‍රකෝට ගානක් දැනිලා හඳුන ගෙන තියෙන රස නැවත දැනවා බත් රස කිර හිතන්න කොච්චරනම්. කොච්චර වාර්ගානක් සංසාරක ජීවිතයයේ මේ රස විඳ ඇද් එක මක කෝටි ප්‍රෝටි ර්ගණක් කියලා මේ ජීවිත මත බලොක කොචර ත් කාල ඇද බත් ගුණිොචර කියරලා ඇද හැමවෙලාකෝ දැනනෙ බත්රස තාමත්තිල්ලන්නේ බත්රස බඩිගන්නට කනවා කියක වෙනම කතක් ඒ ක්ඩ වෙනවා නැම් මැරෙනවා. ඒක නෙවෙයි දියරරහදයක් මේ උගරම් පල්ල හට යවන්ඩ බෑ හරි අමාරුයි වගේ නේද එතකොට මේ ප්‍රිය නැති රස තියන දේවල් උගරින් පල්ල හට අවන්ඩ බෑ හරි හිර වෙනවා වගේ ඒ තමයි තන්හාාව. රස තෘෂ්නාව ට රථ තුස්නාවෙන් පීරිත මනුස්සයාට හැම වෙලේ මේ දේවල් හොයිනවාන තේරෙන්නේෙ නැහැ කොච්චර කෑවද දැන් කවදද ඇතිවෙන්නේ කිය තේරෙන්නේන කොච්චර කෑවද දැම්මං කවදද ඇතිවෙන්නේ කිල තේරෙන්නේ මන ඉතින් ඔන්නව තේරුම් ගන්නට තමයි මේ ධර්මය තියෙන්නේ පින්නත්න ධර්මය තුළලින් අපි මේ පංචුපාදානස්කන්දී සත්‍ය සුභව තේරුම් ගන්නවා හරිද ඒ සත්‍යය ස්වභාවය තේරුම් අරගෙන ඒ තේරුුණු හම මොකද වෙන්නේ ජීවත්තෙන්ට කණ්ඩොනුලො කූ අල්පේච්ච ස්වභාවයක් මේ ජීවිතයට ලැබෙනවා. ඇ එහෙම අල්පේච්ච ස්භාවයක් ලැබෙනව ැන මෙම තේරෙන හින්ද. මොනවා පසු පසද මං මේ හබාගෙන යන්නේ කියලා තත්වාකාරයෙන් වැටහෙනවා. එතකොට තියෙනවා හබාගෙන ගිය දෙයක් නෑ හබාගෙන යන දකුත් නෑ නෑගලා කියන්න ඒ යන දෙවල්ල කිසිම ප්‍රතිඵලයක් නෑ කිසිම හරයක් නෑ ගණ්ඩ දෙයක් නෑ. හරියට නිකාන් ධර්මය සඳහ වෙන්නේ කෙහෙල්ගහ කරගෙන පතුරු ගැලබව වගේ කියලා. බලෝට හරයක් නෑ පතුරුට ගිතුරු වෙන්නේ අන්න ඒ වගේ තමයි මේ සංස්කාරය දිගහර දිහ දිහර බැලුවත් පින්නන්නේ ඇතන ගණ්ඩ දෙයක් නෑ අප එක පසු පස හබාගෙන ගිහිල්ලා ඒ හබාගෙන ගිය දේවල් අරගෙන බලපපුහම ඒ හභාගෙන යන දේල් අන්තිමට ක්ම වෙනස්සන දේවල් නැතිවෙන්න දේවල් තේරුමක් නැති දේවල් ඒව තමන්ගේ චිත්ත සන්තානය තුළම හටගෙන තියෙන විකාරරූපී දේවල් කවුහරි කෙනෙක් කෙහි කැමැත්තාකිපදිච්ච කාෙක දකිින් ඩඕන දකිින් ඕන කියලා සිතුී ඇවෙනවා. ඉතිං ඒනුව දකිින්ට උත්සාහ කරනවා නොදැක්කොත් එෙම ලොකු දුකට පත්වෙලා හරියට පීරිිත තත්ත්වයකගින්නවා. හැබැයි හිත වෙනස් වෙලා ඒ තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව තියෙන ඇල්ම අඩුනාට පස්සේ කෙනෙක්ගේ. බලන්ට පිනන්නේ ඇල්ම ඒ කැමැත්ත තමයි මේ ඔක්කම කරුලා තියෙන් එතකොට ඒ කැමැත් අයිං වෙච්ච මන් අර තැනත්තා හෝ අර තැනත්තිය දවසකට මදක්වෙන වාරගානත් සම්පූර්ණයෙන් අඉංගල යන ඒ විත රක්ණෙවෙයි දැකීම වදයක් වගේ දැරෙනවා. හරි. දැකීම පැහැ දිලියවම වදයක් වගේ දන්නවා. අපේ පින්නත්නී. එතකොටවත් තේරුම් ගණ්ඩ පුලුවන් විින්ඩෝනෑ මේ සම්පූර්ණයම එකයි කැනෙ අරටුවක් නැත හරයක් නැත. අර පැයගණන් දවස් ගනං අවුරුදු ගණං මොකක් හරි මත්තේ නැහිලා 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 අන්තිමට හරයක් නැති දෙයක් පසු පස. එහෙම නැත්තම් වෙන්න ඒ වගේ වෙනසක්වෙඩ පෙරාතුව තමන් ප්‍රියෝපදවෙලා තමන්ගේ පැත්තන්ගේ. නොයෙකුත් සංස්කාරයෙන් ඇතිවෙච්ච අය මියදිලා යනෝ හරිට අතුරු දහන් වුණා වගේ. හරි එක පාට්ටම ඉඳලා එකපාට්ටම මේ හිටියා මේ නැති වෙනවා. හොරුවරං ගියා වගේ. අය හොයන් බැරුවර යුදනා මුණහරි කරලා හොයාගණඩුවවත් පුුවන්කිෙල හිතන්ඩ හොයාගණ්ඩුවවත් බැරි තත් එකටත්ව වෙන ඇති ම්. තිබ්බ තැන්න තිබ්බා මේ දැන්නනෑ මේ තියෙනවා මේ නෑ වගේ මේ ජීවිත නැතිවෙලා යන මේ කාලයේදී මේ කොට මත්‍යය දිද්ඩ පුුවන් කාලයක් අපේ පින්නත්න්නේ. ඉතිං මේ දේවල් ගැන හොඳින් හිතලා ලෝකේ තියන සත්‍ය තත්ත්වය අවබෝධ කරගණඩ අපි හැමවෙලේ සහගණ්ඩවන ෝක තියන සත්ත්‍යයම සත්‍ය තත්ත්වය වෙන්න මේකයි කියලා අවබෝධ කරගණ්ඩ අපි නිබාධව නිරතුරු උත්සාහගණ්ඩ ඕන එහම නැත්තං මේ හිත හැමවෙලේම. අනිත්‍යදී නිත්‍යවසයෙන්, අනාත්මදී ආත්මවසයෙන්, දුක්දී සැපවසයෙන්, ආදීනව සහිතදී සුන්දරවසයෙන් ප්‍රහාාණය කළ යුතුදේ ප්‍රහණය අල්ලා ගැනීම වසයෙන් ප්‍රහාණය නොකළයුතුදේවල් විදිහට ඇති මේ වි වැරදි වැරදි විදිහටම ලෝකය දෙහා දකිමින් කලකිරීම් ඇ කරගත යුතු දේවල් කලකිරීම් ඇති විය යුතු තැන් සතුට ඇති වෙන ආකාරයට ඇලිීම ඇති වෙන ආකාරයට නොවැලීම ඇතිව ුතුතැන්ගවල අත හැරිී යුතු තැන්ගල අල්ලාගන්න විදිහට යොක්කෝම වරද්දගෙන මේ ලෝකේ ලොකු පීරිිත තත්ත්වයකට පත්හෙලා කටයුතු කර ස්ුරූපයක්තිේ නො ඇති මේ හැමයික්කින්ම අඉෙන්ට නම් ඇත දකිින් නතිම පියදවසේ ඇත්ත දැකීම සඳ හා චිත්ත ඒ කාග්‍රතාවයක් අත්‍යවශ්‍ය බව. බොහෝදේවල් කතා කරලා තරුම් ත් ඇතින් දැන් මේ සූදානම් වෙන්නේ. චිත්තේ කාග්‍රතාව ඇති කරන්නට කළගත යුතු දේ මොකක්ද කියලා සාකච්ඡා කරන්නම මේකට පුංචි උදාහරණයක් ගන්නවා මේ අසුභ හැඟීම කියන එක ගැන පොඩ්ඩක් අපි හිතමු මේ මනුස්ස ශරීරයක් ගැන හිතපු හාම ඒ මනුස පිළිබඳ සාමාන්‍ය පුද්ගලෙන්ට තියෙන්නේ සුබයි කිය කෙනෙ එක යහපත් දෙයක් සුන්දර දෙයක් වගේ හැගිමක් එක වැරදීම. ඒ වැරදීම හදාගන්්ඩ බුදුජාන් වහන්සය අපට දේශනා කරලා තියෙනවා එක්තරා ආකාරයක මෙහෙකිරීමක් කරන්න කියලා. ඇක කෙටියුම්ම මදක් කරන්නේ. මෙනිෙහිකිරීම සිද්ධ කරණ්ඩකි ව කොහොමද මේ මෙනිහෙකිීම කරන්න කර තියෙන්නේ. ඉම්ම මේවකායන් උද්දං පාද තලා අදෝකේස මත්තකා තච්චපරියන් තම් පූරං නානාප්‍රකා රස්සාසුජනෝ පච්ච වෙක්කති. මේ සම්පූර්ණ කය අරගෙන මේ කය උඩේදම් පල්ලයා දක්වා. පාදතලයේදම් කේසමත්තකය දක්වාම නානා ප්‍රකාරස් අසුචියයෙන් පිරි්ච දේවල්නො. ඒකුත් ආකාරයේ අසුචියෙන් පිරිච්චදේවල් කියලා පිරික්සලා බලන්නය කියලා. පිරිික්සලා බලන්න කියලා තමයි ඔන්න බුදුජන් දේන කරති දැම මෙතන සිද්ධ වෙන සිද්ධිය ගැනයි තමෙටේ අපි මතක්කරගම. පිරික්සල බලඩෝන ආකාරයත්න් කොටස් ගානකට බෙදලතිෙනවා අත්තිී මස්මින් කායකේ සාලෝමානකාදන්තා තචු මසන් නාරුටිටිමි්ජම් වක්කං හදයයා යකනම් පියයකං කිලෝමකම්පසම් ේදියට එකක මේ කොටස් වලට බෙදලදිලතියෙනවා පහසුවෙන්ට බෙදලදිල ඒව එක නෙක වෙංවෙන් වසයෙන් අරගෙන ඒ සත්‍ය තත්වය පිරික්ෂන්ට කියල කියෙනවා රියට නිකා ධන්‍යමල්ලක් ලෙහෙලා එහි වී ඇට මේමං ඇ මේමෑ ඇට කියලා වෙන්කරනවාගේ තමන්ගේ සරිදය තමන්ටම වෙන්කරන්න කියරෙනවා. ඉතිං අපි මොද කරන්නුුවන කෙස්සාරගෙන ොම්මරගෙන ියරගෙන දත්තාරගෙන මොකද කැන් ඒවාගෙන මෙිනිහිරනවා මනිහි කරනවට ොමද වර්ණ වසන් තියෙන හැඩ වසයිෙන් එතකොට ගන්ධ වසයෙන් ඒක පිහිටි තැන වසයෙන් ඒක වටේ තියෙන දේවල් ඒ ආශ්‍රේ කරලා තියෙන දේවල් වසේෙන් හැදිල තියෙන මුනුවයින්ද ඔය විදිහට නොයෙකු ආකාරවලින් මේ ඒක කෙස්ලුම් නිියද සම්මස් නහර ඇට ිදුරකර ැරිවිතතින සියරුන්ගයන් ආර්රන දිට කොටස්තකට බෙදර දල තියන දිට මේ එක මෙිහිරනොරමකොදන්නේ හැම කොටසක් කෙරෙහිීම අපිට හැි මක්කුපතිදින පිනේ මොක් දපදින හැගීම. ඒ පිළිකුල් දවල් කෙස්ගත්වොත් ඒක පිකුල් දිවල් ලොම් ගත්තොත් මේ රෝම කූප සරීරේක තියන ලොම් ගහක් අඩුම ගානේ බිම වැටිලා තියෙනවක්වත් දකිට අපි කැමති නෑ. වෙන කෙනෙක් ඇගේ තවරපු සබංකෑලක් සමහට ලොම් ගහක් කිිතුරේලා තියෙන පපුළංගේක දෙදක්වා ද දැකීමත් අප්‍රසන්නයි ඉතා අප ප්‍රසන්න බයිනවා මේක සුද්ද කරලේන්ට බයිතු කියලා කෙනෙකට බයිනවා. ඉතින් ඒ වගේ ඒවා ඉතා අප ප්‍රසන්නයි කෙසුත් හෙමයි ආරයක තිබ්බොත් ඉතා අප්‍රසන්න දේවල්ලේවා . ියපුතු කැලාක් ෙම ෑ ක තිබොත් හෙමකා හැ අපි ප්‍රිය ෝපදවන කෙනෙක් ියපුතු ක අපප හිටිය අන්තිමට කෑමය එක තිබොත් හෙ මහා අපසන්නයි නේද. ඉතින් එහෙම තමයි තත්හය කියලාන කෙස්ලොම් ිය දත් දත් කියකි බොහම කොච්සර නං දුගන්තට කේල සේම සෝටු දත්කහට සේවල ගතිය තියන එකක් තමයි දත් කියලා කියලකන්නේ හම ඒත් හෙමයි. හැම විරීම ඇතුින් උරන. ලේ එතකොට දඩිය මේ හම මැරණේ වයි ඔක්කොමක තුලා පාප්යක් වගේ හැම්මලීම ගන්ධ ඉතා දුගද ආකාරයට මේ හම උඩ හැදෙන දේවල් අපි හූර හුර හූර හුර සුද්ධ කරර මොනවාහරි රසායනක ද්‍රව්‍යක් සබංවගේ දේ අදදාහල මේකා තුල්ලලා තුල්ලා තුල්ල පිහලා සුද්ද කරට වනඉතින් හෙම සුද්දකරඉඩ ල තින් හමත්තේගේ වගේ හැම එකක්ම ගත් හමන්න ඒ වගේ. පින්නන්නේ ඉදැම්මකත කරන්නඩ ඕනේ එකන් එක එකන කෙරිකින එක හරිට මනි කරන්න ඔන්නන්නේ හැඟීම උපදින තුරමොකද එක ඇත්ත හැඟීමක් ඇත්තක්හිද ඇත්තට හිත වෙනස් කරලා නැබුරු කරලා ගන්නට ඕනේ බොරුවට සිඩදීලා තියන්න බැහැ මොකද මේ ඇත්තටම මේ ශරීරය කියලා කියන එක ඉතා පැහැදිලිබම උඩේ දන් පහළ දක්වාම සුබ දේවලින් හැදිවති නං ඉතින්ගේ සුභවාවසයෙන් අතරකමන්න නැහැබයි සත්‍ය සත්‍ය වඩ ඕනෑ කයහි ඇති සැටියගත්තොත්. එහෙම මේ එකදු අංසුවක්වත් ප්‍රියයි සුවයි සුන්දරයි මදුරයි කියර කියන්නට බෑ දුර්ගධ ගහන ඉතාම දුගද හමන ඉතාම අප සන්න දේවල්. හරි දැම්මකද කරන්න මේ තත්ත්වය උදාකර ගැනීමේ හැගී මුදාකර ගැනීමේ බලාපොරොත්තුවෙෙන්. මෙස් කියර ගත් කෙ කියන මෙහෙ කනකට මෙහෙ කනකට ඒ පිරිකුල් කියලා හැඟීමක් ඉපදුනා. ලොම් කියලා ගත්තා ඒකත් පිරිිකුල් කියලා හැඟිීමක් ඉපදදුුණ. දැන් අපි දන්නවා යම් කිසි එක හැඟීමක් දෙකක් කෙහි ඉපදන හම ඒ දෙක එකතු වෙලා හේතුවෙලා දෙකම පිළිබඳව තනි හැඟීමක් උපදනවා. මං ඔක කියන්නේ අර පාසල් යන ළමයින් ගැන කියන උදහරණය කිි ීතතුමක පාසැලකට ගිහිල්ලා. අපිට ඒ පස්සෙ මන් ඉංග්‍රීසි පුුවන්ත කියලා ලාගනෙන්න්නට කෙරෙලා කොහෙ හරි අනක් ැබිලා තියෙන ඇති අප යනවා ල් එකකළම එකක් කතා කරලා බලන්නකට හොට ඉංග්‍රීසි තා කරන්නවා. අපිට හැඟීමක් එනවා ආයාට හොඳර පුළුවන් කියලා. දෙවිනි අමයත් එක් කතා කනකට එඒත් හොදර කතා කරනවා. ඔන්න අපට හැඟිමක්කෙනවා ආමයාට ඉංග්‍රීසි පුළුවන් කියලා. දැන් ඒ දෙන්නත් එක්කම කතා කර හහිද දෙන්න ගැනවා තනි හැඟිමක් එනවා දෙදනාටම පුළුවන් කියලා. නි අය කතා කරන තුන්මනිද කතා කරනකොට එඒත් හොඳර කතා කරන්න ඉන් ගිසි මාතෙක දැන් තුන්මිනියා දැකලා ආමයාට ඉං වි හොතර පුළුවන් කියලා තුමිනියා ගෙනනට හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්ක මගේ කිසිීම අවසරයක් නැතුව මගේ අහන්නේ නැතුව කිසිම වලපෑමක් නැතුව මං හිතපු නැති හැඟීමක් මටේ නමකද තුන් දෙනාටම පුළුවන් කියලා එක හැඟීමක් එෙනවා ඒ මන් නිර්මාණය කර දෙයක් නෙවෙයි තුන් දෙනාටම පුළුවන් කියලා තනි හැඟීමක් එනවා. අන්න ඒ ඇතිවෙන තනි හැඟීම ඇති වෙන එකට හේතු වනාපින්නත්නේ කලින් එකනෙකා එකනෙකාට වෙනවෙනම පුළුවන් කියලා ඇතිවෙච්ච හැඟීම. හ ඒ වගේ ඊට කලින් දෙන්නට පුළුවන් කියල ඇති වෙච්ච හැඟීමේ ඔක්කෝම කොහොම හරි හේතුවෙලා එකඇතු වෙලාත් තුන් දෙනාටම පුළුවන් කියලා තනි හැඟීමක්කව ඒ වගේ කෙස්ලුම් නනිියදස්සම්මස්න හර ඇට ඇයට මිදුරු ආදී වසය වෙනවෙන 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 අසුබයි අසුබදේවල්, දුගදහමන දේවල් යහපත් දේවල් නෙවෙයි සුබදේවල් නෙවෙයි කියන අදහස ඇති වෙන ආකාරයට මිනිහිකරගෙන යනකොට කෙස්න් ලොම් නියදත් සම් කියන පහගැන මිනිහි කරා කරලා හිතන්නකු මේ පහම පිළිකුලායි කරතනි හැඟීමක් ඇත්වෙනවා. ඊට පස්ස මේකට තවයි එකක් එකතු කරගත් තහම හායම පිළිකුලයි කරතනි හැගීමක් ඇත හැබයි එකින් එක වෙනවෙනම පිළිකුලයි පිළිකුලයි කරෙන හැඟීම උපදවා ගත්තොත් තමයි පෙන්වත්නේ. එකන එක එකතු හේතුවී එකතුවී හේතුවවි මේ සරීරයේ ඒ ඒ කොටස් දැනට දැනට පිරික්ෂපු කොටස් පිළිකුලයි පිළිකුලයි කෙන හැඟීම ඇතිවෙන්නේ ඔන්න ඔය විදිහට මෙහි කිරීම තුළින් විතරයි. ඔය විදිහට වෙන්වෙන් වසයෙන් මෙනෙහි කිරීම තුළින් විතරමයි ඔය හැඟ ඔක්කොට පොදුවේ එකට උපදින්නේ. හරිද එතකොට අන්න ඒක අපි හෝදට තේරුම් ගන්නවා. අන්තිමට මකත් වෙන්න කියලා දැන්තේරුම් ගන්න පුුවන්. අන්තිමට වෙන්න අපේ පන්නත්න මේ සරීරයම පිළිකුලයි කියලා තනි හැඟීමක් කෙනවා. අන්නඒ දැනගෙන තමයි මේ භාවන ආදිය කරන්්ඩෝඕන. කරගෙන 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 යනකොට මුළු සරීරයම ආය ගණ්ඩ කිසිම හාරයක් නෑ. සුබයි කියලා මගේ මේ ශරීරයේ සුන්දරයි සුබයි ප්‍රියයි මදුරයි කියලා ගණ්ඩ. මාත්‍රයක්වත් නෑ මට දැනෙනවා. මේමුලු සරීරම අප්‍රසන්නයි දුගඳයි පිළිකුලයි කියලා තමන්ටම දැනෙනවා. මං උඩින් මේ පොත්ත සුද්ධකරගෙන යන්තන් ඇඳමකින් වහගෙන හිටියට මේක ඇතුලාන්තය කියලා කැන බලන්ඩ කිසිම බාහිර දූවිල්ලක් වැදෙන්ට නොදී. හරි ඉත්තාම පිරිසිදුවවාය සමනය කරපු, ඉතාම පිරිසිදු කාබරයකහ කෙනෙක්ව තියලා තියෙනවා පිවත්න්නේ මේ පිරිසිදුුවෙන්ට කාම්මරයක් එහෙම නැති හරිද තැනක තියල තිබුණුත් දවස් දෙක් විතට පිරිසිුදු තැනකින් ගින් තිල යෙන්නේ යට මුණ හෝද ගණඩ අරෙමේ මකුත් නැති තැනක කාම්රය එක දර තියල තියෙනවා කොහොමද දවස් දෙකක්ත් තික්බොත් වෙන වැඩි පැත්ත පලාදයන්න බෑ ගන්දසාරය කිය නැත අපිත් මොකු මේ භහිත්‍රාවිධර්වයන් අයින්කරා කියලා. ඒවා නැතුව වනත් මුුණහෝද ඇඟ හෝද නැතුව යම් කිසි කෙනෙක් දවස් දෙකක් හිටියොත් පින්නත්න්නේ පිරිසිදුම පරිසරයකුුණත් ඇඟ තුළින්ම සරීරය තුළින්ම මේ දුගඳ වහනේ වෙලා ඉතාමත්ම දුක්කිත ඉතාමත්ම අපහසු තත්ත්වයන් නොට පත්වෙනවා ඒක තමයි මේකිස භාාවති මේ මුළු සරීරයම ඉතාම පිලිකුල් දිවල්ලින් හැදිල තිෙනවාය කියලා තනි හැඟීමක් එනවා එකන එක එකක මේ කොටස් තිස් දෙක මිනිහිකරගෙන අද්දි තිස් දෙකම මිනිහිකරේ නැතත් යම් කිසි දුර කටයනකොට සමහරලාට තිස් දෙකම මිනිහි කරලා දෙවනිවතාවට තිස්තක මනි කරලා තවතාවක් තිස්තක මිනිති කරලාත් තමයි සමහර අයට එක වෙන්නේ තමයි සංසාර ගත රද්ධන සමහරයට එකක් දෙකක් මිනි කරනකොටත් පින්නත්න්නේ. මේ කියන තත්ත්වය තමන්ට හොන්දට වැටහෙන්න්් පටන්ගන්න මේ කියන තත්ත්ය. මන්ට ඉතා මහොද වැටහෙන්ඩ පටන්ගන්න එකෙන මුළලු සරීරේම පිළිකුලයි කියලා කියන තනි හැඟීමට එන්ඩ පුළුවන්කම තියෙනවා අන්න ඒක තමයි ඇතිකර ගත යුතු තත්ත්ය තනි හැඟීමකට මේ මේ සම්පූර්ණ සරීරයම පිළිකුලයි කර මේ තනි හැඟීමගෙන අපට කියන්නඩ පුළුවන්කම තියෙන පින්නත්න්නේ පාර යනකොට බලකුණක් දැක්කහම ඒ බලකුණන්න දැකලා අපි කියනවා මේ බලකුණ පිළිකුලයි කියලා අප්‍රසන්නයි කියනවා. එතකුට ඒ එක වෙනවෙනම ඒක කන පිකුලයි ඒගේ නහය පිකුලයි බඩ පිකුල අයි හම පිුලයි කියලෙකි නොදනෑ මළු බල කුුණම පිළිකුලයි කියරත් තනි හැඟීමක් එනවා අන්නේ වගේ භාවනාව සිද්ධ කරගෙන න කෙනාට මේක පිළිකුලයි කියරත් තනි හැඟීමක් එනවා. සැබෑවටම මේටිකරොත්ත ෝකනවා. හට ඔන්න තනි හැගීම එනකොට අපි දැනගන්නවා මට කුසල හැඟීමක් ඇති වුණා කියලා නරිද. කුසල හැඟීමක් ඉපදුනා කියර දැනගන්න. ඇයි ඉපදුණේ අර ටික වෙනවෙනම වෙනවෙන වෙනවෙනව මෙිනිහි කරපු හින්දා මෙන මෙයාට කුසල හැගීමක් ඉපදිලා. දැන් ඒ පදිච්ච කුසල හැඟීම නැවත 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 උපද වාගතයතු තියෙනවා. ඒ උපදවාගණ්ඩ මෙයා මොකොද කරන්නේ ආයසරයක් 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 මෙහහි කිරින් පටන්ගන්නවා මෙනි හිකර්ඩ කරන්් කර්ඩ කර්ට කරන්න කරන්න අර හැීම නැවත නැවත නැවතනයතු පපදිින්ට පටන්ගන්න වෙන්නත්න්නේ මෙනෙහිකිරීම් බහුලුවෙනකොට අරහැගීම උපදින වාරර්ගාන මනවාවවිද. ඒ හැගීම උපදින වාර්ගාන්න බහුල වනවා. මෙනෙහිකිරීම් බහල වෙනකොට ඒ හැගීම අපි බලාපොරොත්තුවෙච්ච කුසල හැඟීම පදින වාර්ගාන අනිවාරය වැඩි වෙන අපි දන්න. ඒ වැඩුවෙන්ට වැඩිවෙන්ට වැඩිවෙන්ට තවතාව තතාව තවතාව මෙ හිකරන්න පට ගන්නවා. යකට එන්ඩට තවතා වැඩව වෙන ඉස්සෙල්ලාම පෑකට වතාක්නම්ේ හැගීම පදනේ එදැම් පෑ ාගගේටවත උපද න කද මේ කිීමම් බහලුවේ. නත්න්න ඩේ තවම හි කරන තවම හිරන තවම හිරන එකකර මොකද විනාඩියකට සැරයක්ක ත හැගීම හැයි ප්‍රබලව නැගෙන්ට පටන්න්න එන්ඩෙන්ඩ් ඩේ හැකිව ප්‍රබලන එකතමගේමි හිකිරීමත් එක් ඇතිව වෙන ලක්ෂණය. එතකොට හිතන්ඩ මේ හැගීම එන්ඩෙන්ු එකන මේ සරයේ පිළිුලයි කියෙන හැගීම ඇතිවන වාර්ගාන වැඩි වෙලාද. නවත්තන්න තවතවත් තව තවත් මොද කෙස්ලොම් නිය අද සම්මස් නාහරට ඇට මිදිරුවසේ. අරගෙන හොට මිහි කරන හැබයි කලින් තරං ගොඩාක් මිෙහි කරන්නට සිද්ධ වෙන්නේිනෑ. කලින් තරම් ගොඩාක් වෙනස් කරන්නට සිද්ධ වෙන්නි නෑ. අන්න ඒක අපි ඉතාම හොදිින් තේරුම් ගතයුතු කාරුණාවක් ඉතාම හොඳින්ක් තේරුම් ගඩෝන මේ කලින් තරං ත්‍රබලග මිනිහි කරන්නට සිද්ධවෙන්නේ නැති බව. එතකොට ඔය විදිහට නැ 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 නැවත නැවත ඔය මිහිකිරීමම කරපු හාම. අර ඇතිවෙන වාරගාන තවතාව තවතාව ඔය හැඟීම ඇතිවෙන වාර්ගාන නැවත 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 නවත 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 වැඩ වෙනවා. ඒ වාරගාන වැඩිවෙනවා ඒ වාරගාන වැඩිවෙන්ඩ 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 මොකද වෙන්නේ. මේ අපි එක ආයසරයක් මේ විදි විග්‍රහර ගමුවූක කාරණාවම මොකද මුළු සරීරයම පිළිබඳ බලකුණක් දැක්කහමඒ බලකුුණ කෙරෙහි වෙනවෙනම වෙනවෙනම මේ ඇැපිලිකුලයි කන පිකුලයි කියලා හිතන්න්න ඔ නෑන මුල ක්කෝ පිළිකුලයි කියලා තේරෙනවා. ඒවගේ මේ කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇයට පිදිරු කියලා වෙනවෙනමෙනකර ම ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ. අර මුළ සරෙන් පිකුලයිකෙන හැකි මොපදිනවා බලකුණ දක්කාවගේ මුළු සරේරයම පිළිකුලයිකෙන හැකි මපදිනවා ඇතින් ඒක ඉපදුුණනාට පස්සෙ දැනගන්නවා. අයිසැරක් මේ මතක් කරන්නේ ඇය දැනගන්නවා මෙහෙම එකක් හිපදුනා කියලා. එතකොට මොකද වෙන්නේ ඒක දැනගෙන මේක තමයි බලාපොරොත්තු වෙච්ච හැගීම කියලා දන්න අම්පොද ගුරුවරකින් උපදෙස් ලබාගෙනතමයි අපි මේ දේ කරන්නේ. එතකොට මේ විදිහට නැ නැව නැ නවත නැවත මෙහිකර ඇති වෙන වාරගාන වැඩි කරගන්න ඇදන වාරගන වැඩිකරගන්න ඒක ස්වභභාව ධර්මයෙන් අපිට ලැබිලතිෙන උරුමය මොකක්ද යම් අරමුණක් නැවත නැවතමනහිකර පහ මොකද වෙන්න ඒ අරමුණේ හිත නැගෙන ස්වභාවය ඒ අරමුණේ හිත නැි නැගී නැගි නැග වභාවය කියෙන විතක් කියලා විතර්කයේ ස්වභාවය තමයි ඒ අරමුණේම හිත නංවන ස්වභාවය. එතකොට මේ අරමුණේ මොකද දැන් අරමුණ මේ ශරීර පිළිකුල් කියන අරමුණ අසුබයිගෙන් අරමුණ එතකොට ඒ අරමුණ හිත නංවන ස්වභාවය ඒ මෙිනිහිකරන්ඩ මෙනිහි කරන්ඩ මෙිහි කර තවතවත් තවතවත් වැියෙනවා ඒ මිනිහිකරන්ඩ මෙහි කරන්ඩ තවතවත් තවතවත් වැඩියෙනවා අන්න ඒ වැඩිවීම තමයි අපි තේරුම්ගණ්ඩ ඕන කාරණාව වැඩිවෙලලා වැඩියල අන්තිමර මොුණ වද කලබල විනාඩියකට සැයක් එතර මේ හැගීම උපදින ගානට ඩි වුණ හම තවත් අතාරෙන් නැතුව මි කරනවා. තවත්මිහි කරනවා. විනාඩියකට බොහෝ වාරගානක් දැන් මේ හැඟීම ඇති වෙනවා. හම ොම තව 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 මෙහි කරනවා ඇත්තට මෙහ මිනි කරගෙන මිහිරග 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 ගියොත් අන්තිමට වන්නීම කදද අරමුණේම හිත එක්ක දිගට නවුණෝ වෙන කිස්සීම අරමුණක් එන්නේ නැතුව ඒ අරමුණේම හිත නැගෙන එතකොට ඒ අරමුණම නැවත 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 නංවන්නේ ඒ අරමුණ නැති වෙනකොටම ආය නමුුණෝ. එනම් ඒ අරමුණහි නැංවීම ඒ අරමුණෙන් හිත බැහැරවීම කෙනෙ එක දෙකක් තියෙන අරමුණේ විසිරයනවා විසිරයන්ට විසිරයන්ඩ ආය හිත නංවන අරමුණේ ආය විසිරයනවා ආය හිත නං වන ආය විසිරයන මේක මේ සිතෙෙන්ම වෙන දෙයක් ඔන්න ඔය තැනට ආවට පස්සේ කියවා චේත සූ අභිනිරෝපනා කියලා ඒ කියන්න අපේ පෙන්නත්ද මේ හිතේ එහි ඒ හැඟීම නැගිඩා ඔය කියන හැඟීම මේ හිතේ නැගිලා තියෙන එතකොට අපි තේරුම්ගණ්ඩ ඕනේ ඒ අවස්ථාව ගැන අපි පොඩ්ඩක් මවාගෙන බලුන් එහෙම අරමුණක් හිතේ නැගිලාම තිබුණු. ඒ වෙලා වේ ඒක නරකරමුණක් නිවෙෙන කුසලාරමුණක් අසුභ කියලක් කියෙන හැඟීම ලෝභ දේශමෝහ ඇතිකරන අරමුණක් නෙවෙේ ලෝබ දේශමෝහ ඇති නොකරන නිසා අලෝභ අදදේශ අමෝහ ඇති කරන නිසා එක කුසල හැඟීමක්. එදර කුසල හැඟීමක හිත නැගිලා දැන් තියෙන්නේ. කුසල හැඟීමක හිත නැගීල තියද්දි වෙන අරමුණු එන්න නැත්තං. අන්න ඒ වෙලාවේ කාමච්ඡන්දය තියන්ට පුළුවන්ද පොඩ්ටක්වත්. කාම්චන්දය පොඩ්ටක්වත් නැෑැ. තියෙන් පුලුවන්ක මක්නෑ ඇතින් අර අරමුණ විතරන තියන්නේ අසුබ. ඇැඟීම ප්‍රබලව තියනවා ඒහින්ඳ වෙන කාමාරමුණුවලට හිතයන්නේ නෑ. හරි ඊළට ව්‍යපාදී තියට පුළන්ඳ පුොඩ්ඩක්වත් බෑ තරහ අරමුණුට හිතයන්න මොක ද අර කුසල අරමුණ හි ැිල තියන්නේ හි කුසලරමුණන අපේ හිත වං කරගෙන සම්පූර්ණයෙන්ම ඒකහින්දා ව්‍යාපාධරමනුවට හිත යන්නේ නැතුව නැවතිලා. තිීන විද් කෙනක මාත්‍රයක්වත් නෑ. ති දැ ෙන් දයක්නෑ නුදචකුච චිචක්්ක්ම කුත්න න ඔන්න ඔය වෙලාව පංච නීවරණ ධර්මයන් යට පත්වෙලා යට පත් වෙල දි නා හැන ඔබයෙන් දෙෙන අය හැදන මේ වෙලාවෙනම් මාත්‍රයක්වත් නෑ. හරි ඒක එක ලක්ෂණයක් ඒ විතරක් නෙවි හිත අරමුණෙහි නංවනවා. හිත අරමුණෙහි නංවන්න චෛතසික ධර්මය ක්‍රියාකාරෙත්තටකනො විතක්ක කියලා හි. අරමුණ විසිර යන ස්වභාවය තියෙන එකට කෙන විචාරය කියලා. එනම් විතක් විචාර කියන මේ දෙක තියෙන අර්මුණ පිරිමාදින ස්වභාවය එම් ඒැන අරමුණ දැන ගන්න ගතය තියෙන විතක්ක විචාර කියන අංග දෙකක් මෙතන ක්‍රියාකාරීත්ත දෙකක් මේ වෙලාවේ මේ කියන සිතේ තියෙන චෛතසික ධර්ම. ඊළට බලන්ට ඒ මොහොතේ. දිගටම දිගටව මේ සිත මේ විදිහටහෙරීගෙන යනකොට මෙතන කාමච්ඡන්ද නැතිහින්දා මොකද වෙන්නේ. අර කාමච්චන්ද තෙක්ක අපිට හැම්වෙලේම තිෙන්නේ අධිකතර පීඩාවන්. ඒ අපි දන්න හොඳට අධික්කතර පීඩාවන් තියන්නේ මොකද කාමච්චන්දට හරියට කරතර කාරී මොද ඒක ආයාආයා අර කාවස්තු ඉල්ලනවා ඇතින් දන්නවන ඒ මංක්‍යන්දය නෑ. ඒත් එක්ක තියෙන්නේ ලබා ගැනීම පිළිබඳව පොරැඇල්ලීම පිළිබඳව ලොකු පීඩාවන් තියෙනවා. එතකොට මොකොද වෙන්න දැන් අන්නර කාමච්චන්ද එෙක්ක තියෙන ඒ පීඩාව නොක්කෝම නැතිහින්දා. හිතට හොය හොය හිටිය කාම වස්තුූන් හොය ො වෙහෙසවෙලා තිබ හිතට ලොකූවේකයක් ලැබෙන. අන්නේ විවේකය නිසා ලොක්කු ප්‍රීතියක් ඇතියෙනවාරි. එනම් ප්‍රීතිය කියන එක මේ වෙලා වෙතියෙනවා ඒවිතරක්නෙ වෙයි මේ සරීරහි දැනීම් හින්ද ලොකු දුකක් විඳමින් හිටිය එක 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 කර කසනවා නලියනවා දනවා සීතර දැනවා ූට දයනවා මේ සරීර නිසා තිබුණ වූ යම් කිසි හිතේ සැකසීමක් තිබුුණද පින්වත්න ඒ සියලු සැකසීමම් නැති වෙනවා හරිද කාය සංස්කාරයන් සංසිේදෙනවා. අන්න ඒ නිසා පුදුමාකාර සැපයක් ඒ මොහොති දැනනවා. එනම් සැප කියන එක තියෙනවා. ඊලඟට අර කය අසු බයි කියලා කියන අරමුණෙහහි හිත එකදිකට නැවතිලා තියෙන නිසාෙන් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා එහෙනම් කාරණා පහක් තියනවා මේ අවස්ථාවෙනකොටමුණද විතක් විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතා අන්නවට කියනවා දිහානංග කියලා. රි එහෙනම් මෙන්න ප්‍රායෝගික මෙන්න මේ තත්වය අපේ පිනත්න දිහාන බලයක් නෙවේ කියලා කාටකිව හැකිද නෙවේ කියලා කියන්න බෑ අංගටිකක් කූම් පැහැදිලති නො. ප්‍රයෝගිකව මේ තත්ත්වයට පත්වෙන ගතිය තමයි මේ අපි අත්දක්කින්නේ. එතකොට මෙන්න මේක තුළ. මයිත්‍යය නං එකට කියෙන මෛත්‍රී චේතව මුක්තිය කියලා. ඒ හැඟීම උපරිමයක් කොට තමන්ට වර්ධනය වඩ ඕනෑ. එතකොට සිත එක්ක අරමුණේ රැදිලා තියෙනවා අන්න ඒක පුරුදුකරපු හිත. අපි දන්නවා හොඳට මහත් කරපු පිහක් තිෙන නම් ඕන ගැහ කැපි හැකි ඒ වගේ මේ පුරුදුකරපු හිතට ඕනම අරමුණක් ඔස්සේ ඒකාගතාවයක් ඇතිකරග්ඩ පුළුවන්කම තියෙනවා. ඒ විදියට යම් භාවනාවකින් ආනාපාන සතියෙන් හෝ අසුභයෙන් හෝ මෛත්‍රියෙන් හෝ විදියට ඒකාගතාව පුරදුකරගත්ත කෙනට වේදනාවට හිත යොමු කරගෙන එකදිකට ඉන්ඩ පුලුවන්කම තියෙනවා. හිත විසිරෙන්නේ නැතුව ඉන්ඩ පුුවන් හයියක් තියෙනවා. සංඥා සංකාර විඤ්ඥානයන්හි රූපයේෙහි යතාබුත සුරූපය තේරුම් ගණ්ඩ ඇතිවීම නැතිවීම අත්දකින්ඩ ත්තැන්ට මේ මානසික ඒකාගතාව මොනවට උදව කරනවා. ඉතාම ප්‍රබල අති ප්‍රබද ඉලක්කයක් ඒක අපි ළඟාකරගත යුතු. ඉතින් අන්න කයි තව එහාට ප්‍රථම දිහානය කියන එක තවයි හාට යනකොට මොකද වෙන්නේ මේ විතක්ක විචාර සංසිින්දිිලා නත්තන් අරමුණ අරමුණ පිළිබඳව තනි හැඟීමක නවතිනවා අරමුණ ගැනීමක් අරමුණ විසිරයෑමක අවශ්‍යතාවය නෑතකොට අරමුණ ගැනීම සංසිදෙනවා එක අරමුණ නැවත නැවත නංවණ්ඩෝන අරමුණ හිමයි නවතින්නේ අරමුණහි නවතිනවා කියල කියන්නේ අරමුණ පිළිබඳව තියන එක සිතකින් අරමුණ අරගෙන තියෙන් එතකොට අරමුණ අවශ්‍යවෙන්නේ නැහැ පින්නත්න ඒ අරමුණ පිරිමදිනවා කිය කියැන අරමුණ පිරිමැදීම් වගේ කියලාගැන්නේ ඒ අරමුණ තේරුම් ගැනීමෙනෙ එක ඒක අවශ්‍ය වෙන නෑ සම්පූර්ය අරමුණට අර තන හැගීම ොද න එකක හිත ලාං හිත් එක ඊළං හිත් ඉළං හිත්තයක එතකට අරමුණේ විසිරයා මක් සිද්ධ වෙන නැති හින්දා ඒක නැංවීමක් අවශ්‍යවෙෙනන්නත් නැති වෙන ඇතින් එතකොට විතක්ක විචාර සංසි දෙෙනවා එතකොට ඒක තමයි ඇති වෙන යම්කිසි කෙනෙකුට ජීවිතයේ ළඟාකරගත්ත හැකි උපරිම තත්ත්වයක් ඒ තමයි දෙවනි ්‍යහාානය කියලා කියන්නේ. විතක්ක විචාර සංසේදනකොට. ඊට පස්සේ ඔය විදිට ප්‍රීති සුක දෙක සංසේදනකොට තුගෙන දිානය සහ හතරෙන ද්‍යානේ අතරින් දිානේද උපරි උපේක්ෂාවත් තුන්ගෙන ධ්‍යානේද උපරම වසයෙන් ලැබිය හැකි සමාධියත්න් අත්තිදිනවා පිත්නී යම් කිසි කෙනෙකුම්. ඉති මේ වි මේ විවේකය ඇතිවෙන ප්‍රීතිය සහ සැපය සමාධය නිසා ඇතිවෙන ප්‍රීතිය සහ සැපය. සහිත මේ දිහාන අන්ගයන් උපදිනවා. මේ දිහාන අන්ගයන් අපි විදසනාවට අදාල වෙන විදිහට පංචුපාදාන ස්කන්දයට හිත යෙදින්ඩ මේ ඒකාගෘතාවය භාවිතා කරන්නට පුළුවන්කමක් ලැබෙනකොට. න්න ඇතිවම් නැතිවීමම් අධදැක ගණ්ඩ පුළුවන්කම තියෙනවා ඉතාමත්ම ප්‍රබලව ඒ ඒ අවස්ථාවල ඒ ඒ දෙවල්ල ඇතිවීමම් නැතිවම් ඇතිවීම් වට හේතුව නැතිවීම වලට හේතුව සමුදය දම්මානු පස්සීවා ඔය දම්මානු පස්සීවා ඒ විදිහයට මේවාගේ යථබුත සුරූපය මේ පංචුපාදානස්කන්දේ යතාාබුත සුරූපය අධදැක ග්ඩ පුුවන් ටනම් ඔන්න දිහාන අංග ධන ඩ ිත්තේකාකුතාවේ වර්ධනය ඩුවෝනතිඒ වගේම ලෞකික දෙේවල් ොටත් හෙමයි පන්නන්නේ ලෞකික යම්කිසි අරමුණක් කෙරහි පාඩං කරන ඒ පාඩමට හිොන්දට හිත යොමුකරගෙන වැඩි වෙලාවක් ඒ අරමුණේඉඩ පුඩුවංකම ලැබනොත් තමයි යම්කිසි කෙනකුට පුළුවංකම තියෙන්නේ ඒ අරමුණ තේරුගන්ඩ පාඩංකරමින් ඉන්න අරමුණ දිටහාගන්ඩ පුළුවන්කම තියෙන්නේෙ ඒක තුළ හිත ඒඟ කරගෙන ඉඩ පුළුවන්කම තියෙනවන. ඒ විතරක්නෙවෙය වෙනත්තා කාරයක ව්‍යාපාරයක්ක රද්දී හිත විසිසරය අන්ඩ නොදීතියාග්ඩඩ කුමන කාරණාවකද වුණාත්න් අනවශ්‍ය විදියට හිත විසිරිලා ගියොතුන් අරමුණෙන් බැරවන ඒකුත් ඒවල් සිද්ධයන අද කාලීනව ගත්තොත්යෙම පාඩන් කරන දරුවට උගා කලාට පාඩන් අතමස් වෙන්ඩ මේ දුරකතනේ හේතුව න මේ දුරකත්තනයට එන ි පනිවිඩියක් කරි කෙටි පණ විඩියා හරි ඔස්සේ හිත ිහිල්ලා දන්නේ වනැතුව තමන්ගේ අරමුණු ඔක්කෝම ළඟාවෙන්නට මත්තෙන් හිත බොහෝ විශරිලලා ගිහිල්ල ඉති ලොකු ගැටලුකාරි තත්වයක තම මුණපාන හමුණහම. ඉතිං ඒවා ගැන අපේ අවධානය මුොකරගණ්ඩෝ ඉතා හොඳින් අවධානය මුකරගෙන ජීවිතය ගුඩාක් සාර්ථක කරගණ්ඩ හැම වෙලාවකම උත්සාහගණ්ඩ ඕනේ ඒ කරඩ ුවන් ජවිත අබෝධය නැත්තන් ජවිතය සාර්ථකන ජවිත සාර්ථක කරගඩ නං විදිහට අපි බලඩ ඕනෑ මේ කියන අංගයන් තමන්ගේ තුළ වර්ධනය කරගඩ ඇදිාන අංගයන් ඒගේම ප්‍රඥාවගේ පීර්යඒ වගේ සිහිය ඒවගේ බහෂුත භාවය හිරියොතප ඒකම ස්්‍රද්ධාව මේ වගේ දේවල් ජාගරයාන යෝගය ආහාරය මත්‍රං්‍යතාවය ඉන්දිය සංවරය ප්‍රාතිමෝක්ෂ සංවර්සීද යගේම දිහා නංග හතරති මේ ටික එනකොට මේ අංගටික එකතු වෙනකොට අපිට ලෝකයේ සත්‍ය ස්වභාවය පැහැදිලිෙන්ඩවශ්‍ය කරන කාරණාටිකයි මේ සත්‍යය හොයා යන ගමනේදී මේ දීවල් එකතු කර ගණ්ඩ ඕන අධද කල බලන්ඩ යම්කිසි ආකාරයක ලෞකික අරමුණකටපියයන හොනම් පින්නවත්න ලෞකික අරමුණකට කියනවන ඒත් එහෙමයි. ඒත් මේ කාරණවල් වලට සමාන්තරව. මේ කාරණාවන් වලට සමාන්තරව යම් කිසි කෙනෙකුට හැකිය වක්තියෙනවා ඔය අත්දැකීම් ටික තමන්ට ඒ අංගයන් අපි ඒ වලදම කතා කර ඒ අංගයන් වලට අදාළව, අර අරමුණට සමාන්තර වෙන ආකාරයට යන්ගයන් යොදාගණ්ඩ එතකොට ඉතින් කොහොමත් හිත ප්‍රබල දැක්මක තියෙන හිද ප්‍රබල ශක්තියක තියෙන හින්දා ඒ ශක්තිමත් හි ලෞකික අරමුණුවලට නිරායාසයම පහසුවෙන්ම ලංවැඩ පුළුවන්කමතිනවා අපිට අපේ ජීවිත ජයග්‍රහණය සඳහා මේ කියන ආකාරයේ ලෞකික තත්ත්වයන් වර්ධනය කරගන්නට හැකියාවක් තියෙන්ට ඕනෑ ඉති අපි ඉතාම පබ ඉතාම ප්‍රබලව තේරුම් අරගෙන මේ අංගයන් මොනුවද කියලා අත්දැකීම් සහිත තමන් තමන්ගේ ළමයින්ට තමන්ට භාවිතා කරොත් පින්නත්න්නේ දන්නෙම නැතුව අපි ලොකු ලක්වලට යන නොයකුත්තා කාරෙක දුස්සීලකංවලට අනවශ්‍යදීවල්ලට යන්නේ නෑ ඉන්ද්‍ර සංගර කරගන්න කෙන කවදක් සුරානයට යන්න කවදකොත් ම හැරට පැබෙන් මකට චිකාල ඉන්දිය සංග පුර කරන්න. ඇදේ ඉන්ද්‍රිය අ සංගර වෙන කාර දීවල්තමයි සහන ඇත්තුූ ළමයිට පුචි කාලිදම් පුුරුදු කරන්නන්නේ පුරදු කරපාමන්තිවට මොකදන්නේ දිමපියන්ටමයි මහා කරදර කාරහි තත්ත්වයන් නොොට පත්තෙන්ට සිද්ධ වෙන්නේ. ඒක හින්දා අපි අපේ ජීවිත සාර්ථ කර යුතු කළ හැකි හැම දේම කර්ඩඕන. ඉති ඒ සඳහා මේ පසරොස් චන් ධර්මයන් විශාල වසයෙන් හේතුවෙනවා මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න අපිතින් දිනගන්නාවක්තිසමේ පිළිබඳ සාකච්චා කර. ඒ සාකච්චාාවල ප්‍රතිපලය තින තමන් තමන්ගේ ජීතයට මේ දේවල්ලොලින් ම එකතු කරගත්වතු ඉතරමයි ඒහින්දා ඉතාමටබලව තමන් ඒ ගැන හිතර බලලා ඒවා කොච්චර අත්‍යවශ්‍ය කියලාත් ේරුම් අරගෙන මේ ජීවිතයට දේවල් එකතු කරගෙන සසර ජවිතය සූපත් කරගන්න ටත්න් ඉතාම සූපත් මානසිකත්වයක් ඇතිකරගන්න ටත් හැම දෙනාටම ශක්තිය දහිරය වීරය අධිෂ්ඨානය ලැබේවා සියලු දුක්තුරු ඒවා කියර හැමදිනාාවෙනෙන් අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බඳ සරණයි. හොඳැ පින්න්නත්නි අද දවසේතුන් මේ ධර්මදේශන නිවසට අරගෙන අවශක වැඩ පිල සකස්රල දෙන්නේ ජයමකරූපහහින කාර්මණ්ඩලේ පින් නන්ත දරුවන් තින් ඒය වෙනුවෙන් පාර්ථනා කරමු කිසියම් හෝ කායකු මානසික පීඩාවක් මේ. නකවානේ දී ල බලාාතියෙනවා නන්ගේ සියලු දේදරුව වන්නට මේ සියලපුුණ ශක්තියන් හේතුවේවා උතුම් ධර්මාව බොදේ සදහාම වේවාගෙන ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒඊට නොද කාර ායක් සිද්ධ කරනන්නේ කලයානමිත්‍ර දායකත් වෙලබාගන්න පිින්ිනන්ත පරිස යගගේ ප්‍රාථනාා කරමු ඒ හැම දෙනාටම මේ සිද්ධ කරගත්තාව සියලුම කුසර ධර්මය සසර වසනතා කල් බාලයක ඇසුරකට පත් නොවන්නට හේතුවේවා යනිත්‍රස්සේ නිබද නිරතුර ලබේවවා සනේද උතුම්නි නික්න සේවාකල ප්‍රාත්ථනා කරන. ඒවගේ අද දවසේ කලලාානමිත දයකත්තය ලබාදන පින්නන්ත පරිසට අපි විශේෂෙන් පුන් න ෝදනා කළේතුව තියෙන ඇති අදවසේ දයකක්ත්ත ලබාදන්නේ සනවිරත්න මහතාගේ දෑබර බිරිද්ධ ජයන්ති සැවිරත්න මහත්මිය ඇතුු දූ දරු පිරිස විසින් කෙරයි සහ කරළ තියෙන්නේ. ගරුණෑගල කටුව පිටිය දොඩම් ගහ පිටියේ පදිංචව සිට ඩම් සැනවිරත්න බණ්ඩා මහතා. සර අසුවක් ආයුවලඳ දෙදස් විසියක මැයි මස පස්සෙනිදින කොරෝනාාරෝගේ හේතුවයෙන් වියෝV තෙමසක් පකිරීම නිමිත්තෙන් සැනිවරත්ම හතාට පුුණ්්‍යන මෝදනා කිරීම සඳහා ධර්මදානමය පින්කම සිද්ධ කරනු ලබනවා කියෙන සඳහන් කරල තියනවා. එමෙන්ම දේශෑණන් වහන්සේට ඇතුරු මහා සංගරත්නයට මෙම පින්කම සදා සහභාග සියරු පින්වතුන්ට, කොවි රෝගයන් පීඩාවිදින සියරුදිනාට, ලුුවෝ ැසින්ට නිදුප ෝීචිර ජවන ප්‍රර්ථනා කරන උතුන් ධර්මවබෝධය පාර්ථනා කරනවා කිය සඳහන් කරලා තියනවා. ඉතිං කොවි රෝගය නිසාවෙන් අප අතරින් සමුගත්ත ඩියම් සෙනනි ගත්න බණඩාම හතාට මේ සියලු පුුණන්න ශක්තිය අනමෝදන් ඒවාකිර ප්‍රාර්ථනා කරනවා ඒවගේ ඒ මහත්මය ඇතුළු සියලුම දූදරුවන් ඇතුළු සියලුම සුජිගත්තවාසය කරන ටම දුක් ර गीගේ චිර जीවන පාත්තනා කරන ඒය අත්තන්ට මේ රුදුර වියසනයෙන් කිසිදු අනතු රක් සිද්ධ නොඒේවා කියර මේ උතුම් ධර්මදානමපුුණ කරම ඒ සඳහම් හේතු ඒවා කර ප්‍රාර්ථනා කරන වගේම සසර ජීවිත සූපත්‍ර ේවා අවසා ස දු ග කොට තු ्यूनिंग සැස න්නට හැමද නාටම මේ සිිලපුුණණ ශක්තියෙන් හේතු ඒවා කියරන ප්‍රාත්ථනා කරන හැම දෙ නාටම සම්මා සම්බධ सරණයි